තථාගත බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර මල්ල රජදරුවන් රූපවර්තන සාල උද්‍යානයේ පිරිනිවෙල උන්වහන්සේ තියාගෙන ඉන්නට යොදන මතක චීවරයන් අඩි 20ක සකස් කරගත් විශේෂ චීවර ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවෙල දේහයට පූජා කරලා අනිත්‍ය මෙනෙහි කරලා තථාගත බුදුරජාණන් වහන්සේට අවසන් ගෞරව දක්වන්නට යෙදෙන ඔබ ජීවිතයේ සදානුස්මරණීය මොහොතක් මරණ මංචකයේදී සිහිපත් කරගන්නට අවසි මොහොතක් මම මගේ ජීවිතයේ ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මතක චීවරයක් පූජා කොට ලෝතර බුදුරජාණන් වහන්සේට අවසන් ගෞරව දක්වන්නට යෙදුණා ඒක හැම දිනාගේ මනසේ තියෙන්නට ඕන තැම්පත් වෙන්නට ඕන ලෝකේ සෑම බෞද්ධයෙක්ම තමන් නොදැනුවත් තමන්ගේ දිරෙද්දලෙන් කඳුලක් රූරා වැටෙන තැනක් කුසිනාරානක් කුසිනාරාවයි කියලා කියන්නේ පිරිනෝනු කතාකට බුදුහාමුදුරුව දකින්න කොට ඔබම සංසාර ගමනින් එතර කරන්න අනාදම් බෙදමින් මේ රටේ නගන්නට යොදන දහම් පහන සදහටම නිමා වෙච්ච තැන කුසිනාරාව අවුරුදු 80ක් පොළොසුන්ව පවත්වාගෙන යන්නට යොදන ශ්‍රී දේහය සිසිල් වෙච්ච තැන කුසිනාරාව පුරා අවුරුදු 80ක් දීප්තිමත්ව තියෙන්නට යොදන දිනෙත් දෙක යලින් නෑරෙන කරඬ පියවුන තැන කුසිනාරා නුවර උපවර්තන උයන ලෝක සත්‍ය සංසාර කතරින් එතර කිරීමේ උතුම් පරමාර්ථයෙන් අවුරුදු 45ක් පුරාවට මේ රටේ ජනී ජනයාට බුදුබණ දේශනා කරමින් පුරා අවුරුදු 19ක් බුදුසවනින් සුවඳවත් කරමින් දෙවුරම් මහවිහෙර පිම්බීම මේ දඹදිව තලයේ පුරාවට තියෙන සියලුම සිද්ධාස්ථානයන් පූජනීයත්වයට පත් කරමින් ඒ බුදුසවඳ උකහ ගන්න තියදුන තැන් සියල්ල මනරන් දසුන් හැටියට පත් කරමින් ආනුභාව සම්පන්න දෙවියන් නිරන්තරයෙන්ම තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ උන්වහන්සේ වැඩ ඉන්න සුද්ධ භූමිය රාත්‍රී යාමේ ඒකාලෝකමත් කරමින් මේ සියලු දේ සිද්ධ කොට විශාලාවට සමුදීලා නාගාවලෝකිනේ වඩින ලෞතර බුදුරජාණන් වහන්සේ අද්දාන මාර්ගී කායික වෙහෙසයි මානසික වෙහෙසයි ලෝහිත පක්ඛන්දිකා ලී අතිසාරයේ දරුණු රෝගයෙන් පෙළෙමින් එනමග ශරීරාකෘතිය සඳහා වල්ලැහැපට වඩිමින් ඒ කටයුතු කාරණාද සිද්ධ කරමින් ආනන්ද හාමුදුරුවත් එක්කම ආව දීර්ඝ ගමනක් මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරන්නට යෙදුණි වර්තමානයේ එදා ලෞතර බුදුරජාණන් වහන්සේගේ සමයේ මල්ල රාජ්‍ය අගනගරේ තමයි කුසිනාරාවයි කියලා කියන්නේ වර්තමානයේ උත්තර ප්‍රාන්තයේ තීවරියා කියන දිස්ත්‍රික්කයේ කසියා කියන නගරේ වර්තමානයේ කුසිනාරාව තියෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්න කුසිනාරාව තෝරගන්න ආනන්ද හාමුදුරුව කැමැත්තක් පළ කරන්නේ නැහැ ආනන්ද හාමුදුරුව අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ රටේ මෙච්චර බල සම්පන්න රාජ්‍යයන් තියෙද්දී අය ඔබ වහන්සේ කුසිනාරාව වගේ පුංචි නගරයක් තෝරගන්නේ පිරිනිවෙන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දා ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද කුසිනාරාව පුංචියයි තක්සේරු කරන්න දෙපා මම කුසිනාරාව පිරිනිවෙන්නට තෝරගන්න කාරණා ප්‍රධාන කාරණා තියෙනවා තුනක්
එතමයි මහා සුදර්ශන සූත්‍රය බණවර දෙකකින් සරසා දේශනා කරන්නේ කුසිනාරාවේ එදාට අප්‍රමාණ ජනී ජනයා නිවන් අවබෝධ කරගන්නවා දෙවෙනි කාරණාව මගේ සංඝ සසුනේ අන්තිම ශ්‍රාවකයා සුබද්ද්‍ර මට මුණ ගැහෙන්නේ කුසිනාරාවේ මා විසින් පැවිදි කරන්න ඕන මා විසින් හික්මවන්න ඕන මේ දෙවෙනි කාරණාව තථාගත බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව හැටියට උගන්වන්නේ කුසිනාරාව තෝරගන්නට හේතුව කුසිනාරාවේදී පිරිනුවාම මේ රටේ බලසම්පන්න රජවරුන් ධාතුන් වහන්සේලා බෙදා ගන්නට කෝලහල කරයි ලී ගංගාවක්සේ දැකිය හැකිවන්නේ මේ සියලු දෙනාගේම ගරු බුහුමලට ලක් වෙන ද්‍රෝණ බමුණගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් ධාතුන් වහන්සේලා අරගෙන ඒගේ රාජ්‍යයන්වල රජදරුවන් වාඩි කරවගෙන සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙයි පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ කුසිනාරාව පිරිනිවෙන්නට තෝරගන්න හේතුවයි මේ හේතු සාධක කාරණා තුන ප්‍රධාන එදා තථාගත බුදුරජාණන් වහන්සේගේ පිරිනිව වූ දේහය මේ බිමට අරගෙන ඇවිදෙල්ල ආදාහණයෙන් පස්සේ ද්‍රෝණ බමුණගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් ධාතුන් වහන්සේලා සමසේ ඒ රාජ්‍යයන් වලට බෙදලා දුන්න ඉරියව්ව සරිඩුවන් වන විදිහයි ගුණෝතුනේ මේ එහා පැත්තෙන් දකින්නට පුළුවන්කමක් තියෙන. විශේෂ පීඨිකා සකස් කරලා දෙනෝ ද්‍රෝණ බමුණට වාඩි වෙන්නට ලොකු ආසනයක් පිළියල කරලා තියෙනවා ඒ ධාතුන් වහන්සේලා බෙදලා දුන්න ඉරියව්වයි ඒ විදිහට සරිඩුවන් වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය අවුරුදු 80ක් පිරෙන තැන කුසිනා විශාලා මහනුවරින් ආරම්භ කරන ගමන උන්වහන්සේ විශාලාවෙන් ආරම්භ කරන ගමන යොදුන් දුර ගෙවාගෙන කුසිනාරාවට වඩිනවා ඒ නමග හස්තිගාම ජම්බුගාම කෝටිගාම ආදී ගම්ලියන් ගම්වල සැරිසරන එකතු වෙන මිනිසුන්ට පවා තථාගතයන් වහන්සේ බුදුබණ දේශනා කළා මම කායික වශයෙන් මානසික වශයෙන් ඉහෙට්ටුවලා ඉන්නේ අවුරුදු 80ක් ඉල්ලමම ලෝහිත පක්කන්දිකා ලේ අතිසාරය කියන දරුණ රෝගයෙන් තථාගතයන් වහන්සේ පෙළෙන්නේ ඒක නිසා මට බණ කියන්න බැහැයි කියලා කොතනකවත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ සියලුම වේදනාවන් පසෙක දාලා සත්තර සුව පිණිස අවසන් මොහොතේ හරි තමන් වහන්සේගේ දහම වැළඳගන්නේ යමෙක්ද උන් සියලු දෙනාටම තථාගත බුදුරජාණන් වහන්සේ බුදුබණ දේශනා කළා. ඒ දේශනා කරමින් උන්වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් එක්කන් එනවා. ආදරණීය තාත්තා කෙනෙක් පිටිපස්සේ යන කුංචි දරුවෙක් හා සමාන සුගත ජීවරේ දෙවිටි දෙවිටි ලෞතර බුදුරජාණන් වහන්සේ කියන හැම දෙයක්ම මතකයේ තියාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේට අවසි තැන උපස්ථානයන් සියල්ල සිද්ධ කරමින් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගමන වඩින්නේ ඒ වඩින ගමනේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා අහං කෝ පනානන්ද ඒතරහි ජින්න උද්ද මහල්ලකෝ වයෝ අනුපත්ත ආසීතිකෝ වයෝ වත්තදා ජජ්ජරසකටං ඒව යාපෙන්ති පින්වත් ආනන්ද තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන මම මේ එළමෙන්නට යදුන ගමන් මාර්ගයේ තුල මට අවුරුදු අසෝවායි ආනන්ද ජින්නෝ විරල ගිහිල්ලා උර්ධෝ උර්ධත්වයටපත් වෙලා මහල්ලකෝ මහලු තත්වයටපත් වෙලා ආනන්ද හරියට මම කවුරු වගේද ජජර සකටන් ඒව යාපෙන්ති විරාගියපු කරත්තයක් ජල් කරුවා විසින් කරත්තේ අරගෙන මහපාරේ යනකොට විරාගියපු කෑලි වැටෙන්නේ යම්සේ ආනන්ද මමද මගේ කයින් හැලෙන කැඩෙන සියලුම කැලි ටික මම එකට එකතු කරගෙන අහුලගෙන මම මේ ගමනිනෝ ලෞතර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් එක්කන් මේ කටයුතු කාරණා සියල්ල මතක් කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගමන ආරම්භ කරන්නේ ඒ ආරම්භයත් එක්කන් මහමග දුරකතර ගෙවාගෙන උන්වහන්සේ මේ ගමන වඩිනෝ වරිණ ගමනේ ලෞතර බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේ උන්වහන්සේ නතර වෙනවා ආනන්ද හාමුදුරුවන්ට කියනවා පින්වත් ආනන්ද මේ වෙහෙස කර ගමන
මේ කායික අපල දුබලතාවයන් මටත් දැනෙනවා අසකන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රිය පංචස් ඔබට මට තියෙන පංචස්කන්ධයමයි තථාගත බුදුරජාණන් වහන්සේටත් තිබුණේ ඔබ වගේ බුදුහාමුදුරුවෝ ලෙඩ වුණා වයෝවෘද්ධ තත්ත්වයට පත් වුණා විවිධ රෝගාබාධ වලින් තථාගතයන් වහන්සේ පිටක පෙළෙන්නට යෙදුණා චාපාල චෛත්‍යස්ථානයේ නතර වෙනෝ ඒ නතර වෙලා ලෝතර බුදුරජාණන් වහන්සේගේ ආනන්ද හාමුදුරුවෝ සංගල සිවුර එළලා බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නට අවකාශය සලසලා දෙනෝ දීර්ඝ වේස කර ගමන ආනන්ද හාමුදුරුවන්ටද විහිසයි උන්වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේදී ළඟ රුගුණට උන්වහන්සේ වැඩම කරනෝ ලෝතර බුදුහාමුදුරුවෝ තනි වෙලා මේ අවසරයෙන් රසවත් මරු තථාගත බුදුරජාණන් වහන්සේට සමීප වෙනෝ සමීප වෙලා මාර්යා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන බුදුහාමුදුරුවනේ පිරිනිවෙන්න වාර කීපයකදී ඔබ වහන්සේට මම ආරාධනා කළා පිරිනිවෙන්න බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ මට මෙවැනි උත්තරයක් පිළිතුරක් දුන්නේ මගේ ශාසනය ආරම්භ වෙලා දීර්ඝ රාත්‍රියක් ගෙවිලා නැ මගේ දහම අරගෙන යන්නට ප්‍රතිබල සම්පන්න රහතුන් බිහිවලා නැ ඔබ වහන්සේ මට එවැනි පිළිතුරක් දුන්නා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ ශාසන ධර්මයේ ආරම්භ වෙලා දීර්ඝ රාත්‍රියක් ගෙවිලා ඔබ වහන්සේගේ දහම අරන් යන්නට ප්‍රතිබල සම්පන්න රහතුන් බිහිවලා බුදුහාමුදුරනේ පිරිනිවෙන්න මේ සියල්ලට අහංකම් දෙන තථාගතයන් වහන්සේ මාරයාට පොරොන් දෙනවා එම්බා මාරය එළඹෙන මාස 3ක ඇවෑමෙන් විසක් පොන් පොහොය දවසේ අරුණෝද්ගමනයේදී තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වෙනවා ආයුසාස්කරණය කරයි කියලා කියනවා ආයුසාස්කරණය කරන්නට යදොල ලෞතර පුත්‍ර ආයුසාස්කරණය කරනවායි කියලා කියන ලෞතරා බුදුමුව මඩලෙන් පිට වෙනවා තථාගතයන් වහන්සේ පිරිනිවෙනවායි කියන කයක වෙනස් වෙන්නේ නැහැ ආයුසාස්කරණය කිරීමත් එක්ක මහපොළව කම්පා වෙනවා මහපොළව කම්පා වීමත් එක්ක ආනන්ද හාමුදුරුවෝ හනික පොකුණෙන් උරට එනවා ඇයි මේ අවේලාවේ මහපොළව කම්පා වුනේ බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඇවිදින්න බුදුරජාණන් වහන්සේගෙන් අහනා භාග්‍යවතුන් වහන්සේ මේ අවේලාවේ මහපොළව කම්පා වුනේ ඇයි ලෝතර බුදුරජාණන් වහන්සේ දා චාපාල චෛත්‍යස්ථානයේදී ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන පින්වත් ආනන්ද මේ ලෝකේ කම්පා වෙන අවස්ථාවන් තියෙනවට පළවෙනි කාරණාව මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ මෙන්න මේ කාරණා හතරත් එක්කම පඨවි ආපෝ තේජෝ වායෝ හතර මහා භූතයන්ගේ සමවාය යම් දවසක බිඳෙයිද එදාට මහපොළව කම්පා වෙනවා ඒ මහපොළව කම්පා වීමත් එක්කම එදාට මහා ව්‍යසනයක් විනාශයක් ඔබට මට පොතට අත්දැකීම් තියෙන වසර ගණනාවකට එහා පැත්තේ මහා ජල සමුද්‍රයේ ගොල්ට ගැලුවා මහා විනාශයක් මහා ගොඩයි සාගර පත්ල කියලා කියන මේ මහ පොළව වසර ගණනාවක් ලක්ෂ ගණනාවක් එකතු වෙනා විවිධ බල ශක්තියෙන් වලට දරා ගන්නට බැරි තැන මහ පොළව දෙදරනෝ ඒ දෙදරීමත් එක්ක මහා ජල සමුද්‍රය ගොඩට ගලනවා එතන තමයි විනාශයක් වෙන්නේ නමුත් අනික් කාරණා සියල්ලගෙද කිසිත් තැනක කුරා කුඹියකටවත් හිංසාවක් නැහැයි කියලා කියනවා අටාසංකේය සොලසාසංකේය සාරාසංකේය ආදී වශයෙන් බුදු කුරුදන් සම්පූර්ණ කරන කෝසත්තරේ යම් දවසක මෞකස පිරිසිඳ ගන්නෙහිද එදාටද මහපොළව කම්පා වෙනෝ මෞකස පිරිසිඳ ගත්ත බෝසතාණන් වහන්සේ යම් දවසක තමන් වහන්සේගේ සහජාත වස්තුව ළඟ ලෝතුරා සම්මා සම්බුදු බව ලබන්නෙහිද එදාටද මහපොළව කම්පා වෙනෝ ලෞතරා සම්බුදු බව ලබන්නට එදින බුදුරජාණන් වහන්සේ යම් දවසක සියලු බුදවරුන්ගේ සිරිත් අනුගමනය කරමින් පළවෙනි දහම්බණ ලෝතලයට මුදා හරින්නේද එදාටද මහපොළව කම්පා වෙනෝ පළවෙනි දහම්බණ ලෝතලයට මුදා හරින්නට යදුන තථාගත බුදුරජාණන් වහන්සේ යම් දවසක ආයුසංස්කරණය කරයිද එදාටද මහපොළව කම්පා වෙනෝ ආයුසංස්කරණය කරන්නට යදුන බුදුරජාණන් වහන්සේ යම් දවසක පිරිනිවෙන්නේ හිද එදාටද මහපොළව කම්පා වෙනෝ බුදු
පසේබුදු මහරහත් එර්දිබල තවුසන්ගේ එර්දිපාතිහාරයේ නිසාද මහ පොළව කම්පා වෙනවා. ගුණවතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුමය මණ්ඩලයෙන් චාපාල චෛත්‍ය ස්ථානයේදී මුවන් පිට වෙන මේ මහ පොළව කම්පා වෙන අවස්ථාවක් ආනන්ද හාමුදුරුවන් භාග්‍යවතුන් වහන්සේ දැන් මහ පොළව කම්පා වුණේයි පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවෙන්නට තීරණය කරා මාර්යාට පොරොන්දු වුණා මාස 3 කැවෑමෙන් පිරිනිවෙනවයි කියලා එදා පටන් හඳන්නට ගත්ත හඳ හැඳිල්ල තථාගතයන් වහන්සේ පිරිනිවිලත් මාස 3ක් යනකම් කුසිනාරාව තනිකරේ නැහැයි කියලා කියන ආනන්ද හාමුදුරුවෝ කුසිනාරාවට වෙලා ලෝතුරු බුදුරජාණන් වහන්සේට තනි රැක්කයි කියලා කියනවා තමන් වහන්සේට දීලා තිබුණා තථාගතයන් වහන්සේගේ ගත දැවිටි චීවරය සුගත චීවරය දොතට අරගෙන ඒ චීවරේ තුරුල් කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ දුන්න චීවරය ආනන්ද හාමුදුරුවන්ගේ දොත තියාගෙන උන්වහන්සේ පිළිබඳව මෙනෙහි කරමින් ලෝතුරු බුදුරජාණන් වහන්සේ නැති සොර තරා ගන්නට බැරුව ආනන්ද හාමුදුරුව විතක හඬාවලපුණු විදිය මනපොතේ උගන්වනවා ආනන්ද හාමුදුරුව ලෝතුරු බුදුරජාණන් වහන්සේට මතක් කරනවා සාමීනි ඔය ගමන වඩින්න එපා ඔක නතර කරන්න ඒ වෙනකොට වාර 16 කට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ව මතක් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් ඉල්ලුවොත් ලෝතුරු බුදුරජාණන් වහන්සේ නමකට කල්පයක් වුණත් වැඩේ ඉන්නට පුළුවන් චන්ද චිත්ත වීරේ වීමාංශ සතර ඉද්ධිපාද වැඩපු කෙනෙකුට කල්පයක් වුණත් වැඩේ ඉන්නට පුළුවන් ආනන්ද විවිධ අවස්ථාවන් වල බුදුහාමුදුරුව මතක් කළාට ආනන්ද හාමුදුරන් දෙවෙන ඉල්ලීමක් කරගන්නට හැකියාවක් නැහැ උන්වහන්සේගේ හිත වහලා තිබ්බේ මාර්යා විසින් මාර්යා හරස් කැපුවා මාර්යා හරස් පාරක් දාලා තිබුණා උන්වහන්සේට එවැනි සිතුවිල්ල හිතට එන්නට අවකාශය ලැබලා දුන්නේ නැහැ මාර්යා ආනන්ද හාමුදුරුව රැකගෙන හිටියා එවිට එහෙම ඉල්ලීමක් කරන්නට ආනන්ද හාමුදුරන් හැකියාවක් ලැබුණේ නැහැ ලෝතර බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේ සමුදෙනෝ සමුදේලා අපි කොහෙත්නම් මේ අරගෙන යන්න කියන මත්තක ජීවරයන් අරන් ගියපු තැනට ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩම කොට යමක සල්ගස් දෙකක් මැද්දේ උතුරට හිසි ඉටින විදිහට තථාගතයන් වහන්සේ පිරිනිවෙනෝ තථාගතයන් වහන්සේ පිරිනිවුණයින් පස්සේ පිටක ආනන්ද හාමුදුරුව විහාරකේ ඇතුලේ හඬා වැළපෙනවා බාල්කවල එල්ලිලා කෑකෝ ගහනවා ලෝතර බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරනවා මහණෙනි ඔය විලාපතියන් ආනන්ද එකතු කරගෙන එන්නේ කියලා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙනවා උන්වහන්සේ හඬ විවර කොට දේශනා කරනවා පින්වත් ආනන්ද මං මේ ගෙවෙන කාල පරාසය තුල නුඹට අනන ධර්මයක් මං දේශනා කළා නැහැ මං මේ දා දේශනා කළේ නාඩන ධර්මයකයි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පිළිනෙවනාට මං අඬනවා නෙවෙයි මට ඔබ වහන්සේගේ දෙනෙත් දෙක පියුණායින් පස්සේ මං කාපිටි පස්සේ ද යන්නේ මං කාගේ සිවුරුද හොදන්නේ මං කාටද කුණපෑම් පරිභෝජනය සකස් කරලා දෙන්නේ මං කාටද සිසිල් පෑන් දෙන්නේ මං කාටද අවශ්‍ය වෙලාවට දන් ටික පිළියෙලා කරලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නැති සෝනිසාමයි මේ හඳා වැළපෙන්නේ මාර්යා හරස් තපනෝ එක්කනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මිසල දේහය තමස් හතකින් නිමාව අපේ දරදරු කතා කරන මේ පින්බිමට අරගෙන එනවා මේ අරගෙන වෙලා තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ අවසාන කටයුත්ත සිද්ධ වෙන්නේ මේ අපි දරදරු කතා කරන බිමේ උඩ තියන අය උඩ ඉහළ ගමු ලෝතර බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ සිට දවස් 7ක ඇවෑමෙන් මේ විමිට මහත් හරසරින් පෙරහැරින් එකතු කරගෙන එන ඒ එකතු කරගෙන එමත් එක්කන් ගුණෝතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ සූදේහයට අවසන් ගෞරව දක්වන සීල කටයුතු සූදානම් ආනන්ද හාමුදුරුවෝ ලෝතර බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්නට කලින් ආනන්ද හාමුදුරුවන් මතක් කරනවා ආනන්ද මින් කලින් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක දාදාහනයක් කළා නැ නුඹලා අනුගමනය කරන්න තෝන කාරණා මෙච්චරයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට කරන අවසන් කෘත්‍ය අවසන් කටයුත්ත මෙහිමයි ශක්ති රජ කෙනෙකුට කරන අවසන් ගෞරව දක්වන්න පිරිනමන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිය දේහයට අවසන් ගෞරව දක්වන්න මෙහිමයි ආනන්ද
තීරා පුරාගත් කම්පුරු වලින් 500 වාරයක් ලෝතුරා බුදුසිරුර ඔතන්නතවල සුවනතන් ගල්වන්නතවල තනි සුබද තීවරයක් පුනාන්සියන පරවන්නතවල මල්ලරන් දරුවන් විසින් හරි දරුවන් විසින් ඉදි කළ දෙන සඳුන් දරත් සෑයක තබා ගේඳල්වන්නතවල සම්දෙනක පහ සම්පත් කොට පුනාන්සියගේ සිල් දෙහි තව සංගෞරව දක්වන මල්ලරන් දරුවන් එදා මේගමේ සඳුල්ලියෙන් ඉදි කරල සෑයක් නිර්මාණය කරන අපුළු වලින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ නිසල දේහය ඔතන සෝනපල් ගල්ලනවා හොන්දෙනක බහ තැන්පත් කොට මේබිමේ තැන්පත් කළා තරුණ මල්ලරයි දරුවන් දෙදෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේට අවසන් ගෞරව දක්වන්නට ගිනිසුදු දෙක අතතුර පතකුණු කරලා තථාගතයන් වහන්සේගේ සී දේහයට ගිනිදල් වලකොට ගිනිදල් වෙන්නේ නැහැ පිළිස බලනවා මහරහතන් වහන්සේ ලබන්නා මේ බුදුහාමුදුරන්ගේ කවර අදිස්ථානයක්ද हेतु साधक महाकाश्य महाराजा महंसेर एवं सिद्धुवीं महागोडाक्षितवेन तन उन्वांसे वडना हिमालय गंधमान पर्वतेट तमन्वांसे वडेन्न पुटी दिरी उतीना पकुना ए पकुन दिहा बल्ला मल दिहा बल्ला कोहत्तु दिहा बल्ला उन्वांसे अधिष्ठान करना यलु दवसक मे पकुने मल परवेन्ने यम दवसकद एदाट मम दनगन्ने तथागत लौतुर पुत्रजानन महंसे पिरिनोनाई कियला उन्वांसे बहुन वडा वडे इन्नवा निमिदिरी उदासन උන්වහන්සේ එළියට වැඩම කරනවා වැඩම කරනකොට පොකුණේ මල් ටික සියලු මල් ටික පරවලා ගිහිල්ලා උන්වහන්සේ හිමාලයෙන් ගමන ආරම්භ කරනවා එළ ගමනේ මගියෙක් වුණ ගහෙනවා ඔවුන් සතුව තියෙනවා පරසතු මදාරාමල් මිටියා පරසතු මදාරාමල් මිටිය කරේ තියාගෙන යනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා මගිය මනුලව නැති දෙවියන්ටයි තියෙන පරසතු මදාරාමල් කොහින්ද ස්වාමීනි අය ඔබ වහන්සේ දන්නේ නැද්ද තථාගත බුදුහාමුදුරුවෝ පිරිනිවිලා අද දියාදානේ සිට වෙන දවස උන්වහන්සේ වත්කලාප දික්කලසනේ මේ බිමට වඩිනෝ අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ උපාලි මහරහතන් වහන්සේ අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලා මේ බිමේ එදා වැඩ ඉන්නෝ මහා පාසල මහරහතන් වහන්සේ පිළිගන්නෝ උන්වහන්සේ වැඩම කරනා දේහේ තියෙන තැනට සදගුණ කරනවා උන්වහන්සේගේ මොමනල් ළඟට ගොස් අනන්ත බුදු ගුණ කියන කොට ගුණතුනේ රම්බඳුන විවර වෙනවා තථාගත මොමනල් දකින්නට සලස්සනවා ඒ දිහා බලාගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනන්ත බුදු ගුණ කීමේ නිමාය දෙනවහල යනවා නැවත පදගුණ කරනවා පදගුණ කළා උන්වහන්සේ සිරිපායුක් මේ ළඟට යනවා සිරිපායුක් මේ ළඟට ගිහිල්ලා බුදු ගුණ කියන කොට රන්දෙන විවර වෙනවා දීර්ඝ වේසකර ගමනක තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඉදිමිච්චු පා සතහන් උන්වහන්සේ දකිනවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ නරල්තලේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපායුක් මේ ගැටෙන්නට සලස්සන බුදුගුණ නිමාව මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ නික්මීමත් එක්කන් එදා මේ දිමේ ඉදි කරන්නට යදුන සඳුන් දරසයට ගිනිදල් වෙනවා ඒ සඳුන් දරසයට ගිනිදල් වීමත් එක්කන් මෙලිනේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ වෙනවා. ඒ සිද්ධිය අවසානයේ ලැබෙන ධාතුන් වහන්සේලා නෝන දමුණ අරගන්නා සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දෙනා මල්ල රජදරුවන්ට ධාතුන් වහන්සේලා නැහැ. ඔවුන් කොයිම අවස්ථාවකවත් කලහ කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ, ලේව ගුරන්නේ නැහැ. ඔවුන් සතුටු වෙන්නේ මේ රටේ නගන්නට යෙදුන දහම් පහල මේ හැමෝටම සිටින්නට යෙදුන මිනි පහනක් හා සමානව බඳු තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවෙන්නට කුසිනාරාව තෝරාගත් එකම ඔවුන් තති මල්ල රාජ්‍යය තෝරාගත් එක ඔවුන් තති ඔවුන් දිතු වෙන ඉතුරු වෙන මේ දිනේ ඉතිර සියලු සියලුම අවශ්‍ය සියලුම කොටස් එකතු කොට ඉදු කරන්නා විශ්වාසය තමයි ගුණෝතුනේ මේ කියන්නේ මේක හඳුන්වනවා ආදාහන ස්තූපය නමින් හඳුන්වනවා මකුට බන්ධන ස්තූපය නමින් හඳුන්වනවා ඒ මේකට මකුට බන්ධන ස්තූපය කියලා කියන්නේ මකුට බන්ධන උද්‍යානය තමයි ගුණෝතුනේ මේ මකුට බන්ධන මකුට කියලා කියන ඔටුන්න බන්ධනේ කියන කරනවායි කියලා කියන්නේ පළඳිනවා මල් රැ දරුවන් ඔටුන්න පළඳින උද්‍යානයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට
අවසන් ගෞරව දක්වන්නේ ඇතිවෙන්නා වූ කතාබහත් එක්ක ගුණීද රජදරුවන් කියන පිට නගරේ ආදාහනය කරමු තවත් ත්‍රිසක් කියන ඇතුල් නගරේ ආදාහනය කරමු සියලු දෙනාගේම ඒකමතික තීරණයේ එකතු වෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ තරම් වටිනා සම්පතක් අපේ රටේ හිටියේ නැහැ රත්තල සෝපලස අවුරුදු 45 සදාම්මග වැඩමින් නොවැසත්වා සංසාර කතරින් ඉතර කරන්නට අමාදම්බ දන්නට ඉදුන තථාගත බුදුරජාණන් වහන්සේගේ සීදේහෙට අපි අවසන් ගෞරව දක්වන්නට ඕන අපට ඇති වටිනා දෙවතයි කියන කාරණාව බලරය දරුවන් ඒකමතික තීරණයකට අවිදෙල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සීදේහය මෙරිවට එකතු කරගෙන අවිදෙල්ලා ඒ ආදානයේ සිට කලයි කියලා කියනවා